මේ දික්ක සාදේ සම්බන්ධව අපේ වීඩියෝ එකට ලොකු ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. අපි ඒ කීපයකට උත්තර දෙමු දැන් ඒ නිරාකරණය. විදේශ දික්ක සාද නඩු තීන්දුව ලංකාවේ පිළිගන්නවා කියලා අපි කරපු වීඩියෝ එක. ඒකෙදි ප්‍රශ්න කියන්නේ ජීවනේ දැන් මිනිසුන්ට දැනගන්න ඕන වෙලා තියෙන්නේ පිට රටවලදී දික්ක සාද වෙලා ඒ දික්ක සාද තීන්දුව ගෙනල්ලා ලංකාවට ලංකාවේදී ඒගොල්ලෝ එළඹිලා තිබිච්ච විවාහයට අදාළව කාරණාවත් ඒ තීන්දුවෙම නිරාකරණය කරගන්න පුළුවන්ද කියන්නේ. දැන් මම ඒක පැහැදිලි කරා අපේ නව අධිකරණ නඩු තීන්දුවකින් තමයි මේ මේ තත්ත්වය ඇති උනේ. හැබැයි තාම ඒකට අදාළව පනතක් සංශෝධනය වෙලා නැහැ. මෙතනදී තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි දැන් ඔය දික්කසාද කාරණාවලදී ව්‍යවස්ථාදායකය මේ තරම් තද විදියට ඉන්නේ ඇයි කියලා දන්නවද? ඇත්තටම දික්කසාදයකදී දරුවන්ගේ බාරකාරත්වය දේපල උරුම දේපල දේපල බෙදී යාම වෛවාහික ජීවිතය තුළ විවාහය අතරතුරේ දෙන්න එකට කරන ලද වියදම් ඒගොල්ලොන්ගේ එකම බැංකු ගිණුම් පවත්තන් ගිහින් තින බලා එකට සමාගම් ලියාපදිංචි කළේ මෙම මේ දේවල් निराකරණය වෙන්න ඕනේනේ. ඒ හින්දා මේ රටේ බැඳලා කොහෙට හරි ගිහිල්ලා ඒ අධිකරණයකින් දික්කසාදේ ගත්තු පමණට මෙතන තියෙන බන්ධනේ ඉවර කරලා බෑ. එතකොට නෛතික වශයෙන් ගැටලු ඉතුරු වෙනවනේ මේ රටේ. ලංකාවේ ඇතුලේ. ලංකාවේ ඇතුලේ තමන් සාමාන්‍ය විවාහ ආඥාපන්ති විවාහ වෙච්ච රට ඇතුලේ. ඒ නිසා තමයි ওই නිර්ණායකයන් හරි විදියට හදලා තියෙන්නේ. ලංකාවට එනවනම් විතරද ওই ප්‍රශ්නේ බලපාන්නේ එතකොට? ලංකාවේ ඉතින් ඒ වගේ මම දැන් කියපු කාරණා නිරවුල් කරගන්න වගේ ඉතිරි වෙලා තියෙනවා නම් තමයි ගොඩක් දුරට ওই ප්‍රශ්නේ බලපාන්නේ. මොකද ලංකාවට ඇවිල්ලා දික්කසාද වෙච්ච කෙනෙකුට ආයේ විවාහයක් කරගෙන එයාගේ තියෙන වීසා වරප්‍රසාදය යටතේ නව බිරිඳව හෝ ස්වාම්පුරුෂයව ඒ රටකට කැටුව යන්න යනකොට තානාපති කාර්යාලවලට මේ රටේ රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ පවතින විවාහ සහතිකය අවලංගු වෙලා තියෙන්න ඕනේ. ඒක අවලංගු කරගන්න අදාළ ප්‍රතිපාදනයේ දික්කසාද නඩු තීන්දුවක් කියන්නේ දැන් මෙතන මම තේරුම් කරන්න ඕනේ පසුගිය වීඩියෝ එකේදී අපි කියපු කාරණාවේදී දැන් විදේශ රටක දික්කසාද නඩු තීන්දුවක් මේ රටේ ගෙනල්ලා මේ රටේ අධිකරණයකට ඉදිරිපත් කරලා විනිශ්චයකාරතුමෙක්ගේ නියෝගයක් අරගෙන රෙජිස්ටර් ජෙනරාල් වරයා යටතේ තියෙන විවාහ සහතිකය අවලංගු කරගන්න පුළුවන් කියලා තමයි මේ නව නඩු තීන්දුවෙන් අභියාචි නාධිකරණය තීරණය කළේ. එතනදී ඒගොල්ලෝ කියනවා සාමාන්‍ය විවාහ ආඥාපන්ති යටතේ පනතේ 19 එක වගන්තිය කියනවා නෛතික බන්ධනයකට ඇතුළත් වුණු දෙන්නේ කම්පිටන් කෝට් එකක නිසි අධිකරණ යකින් තීන්දුවක් ලැබෙන තුරු ඒ විවාහය බලපවතිනවා. ඒ වගේම සාමාන්‍ය විවාහ ආඥාපන්ති යටතේ තියෙන වෛවාහික වරදක් ඔප්පු කරලා අනාචාරය ලිංගික බලහීනත්වය දේශාගත තැරයන් මේ වගේ වෛවාහික වරදක් ඔප්පු කළා තමයි අධිකරණයේ නඩු තීන්දුව ලබා ගන්න. එතකොට ඒ කම්පිටන් කෝඩ් නිසි අධිකරණයේ කියන එක තමයි අර්ථ නිරූපණයක් කරලා තියෙන හරිය ලස්සනට මේ නඩු තීන්දුව. මේ නඩු තීන්දුවේදී ජීවන එක්තරා මහත්මයෙක් එක්තරා යුවලක් එංගලන්තේ පදිංචි වෙලා හිටපු ඒගොල්ලෝ එංගලන්තේදී දික්කසාද නඩු තීන්දුවක් ගන්නවා. ඒක ඉතා විශාල කතාවක් තියෙනවා. ඒ අතරතුර සිද්ධ වෙච්ච තායිලන්තයට ගිහලා තව විවාහයක් කරගෙන ඒක මේ නඩු තීන්දුවට අදාළ නැහැ. නමුත් ඒ එංගලන්තෙදි ලබාගත්තු තීන්දුව ගිහිලා රෙජිස්ටර් ජෙනරාල් වලට ඉදිරිපත් කරාම ඔහු ප්‍රතික්ෂේප කරනවා මේක අපිට බාර ගන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී ඒ ස්වාමි පුරුෂයා අධිකරණයේ රිට ආඥාවක් ඉල්ලනවා මේ බාර නොගැනීම වැරදි කියලා. මේ මේක බාර ගන්න කියලා බල කරන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. එන්නේ ඒ කාරණාව සම්බන්ධව තමයි මේ නඩු තීන්දුවේ කතා බහ කරන්නේ. විශේෂම දේ තමයි අපිට විදේශ රටක නඩු තීන්දුවක් මේ රටට ගෙනල්ලා මේ රටේ අධිකරණයක් ඒක පිළිගන්න නම් ප්‍රධාන නිර්ණායකයන් තුනක් මේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ අධිකරණ නියෝගයේ පැහැදිලිව කියනවා මේ ලබාගත දික්කසාද තීන්දුව ලබා ගැනීම මෙන්න මේ කාරණා තුන ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. මේ යුවළ යම්කිසි කාලයක් ඒ රටේ පදිංචි වෙලා ඉඳලා තියෙන්න ඕන. ඒ වගේම දික්කසාදේ ලබා දෙන්න සුදුසු නිසි අධිකරණයකින් දික්කසාද බලතල තිබෙන නිසි අධිකරණයකින් තමයි මේ නඩු තීන්දුව ලබලා දීලා තියෙන්න ඕන. ඒ වගේම දෙදාම අනිවාර්යයෙන්ම පෙනී සිටලා තියෙන්න ඕන අධිකරණේ. ඒක ලොකු පණිවිඩයක්. ඒකෙන් දෙන්නේ කාටවත් හොරට දික්කසාද අරගෙන මේක උත්සාහ කරනවා ඒකටම ඒ රටට ගිහිල්ලා කරගන්නත් බෑ. ලිහිල් තැනක් ගිහිල්ලා කරගන්නත් බෑ. දෙපාර්ශ්වයෙන් පෙනී ඉඳලා දෙපාර්ශ්වයේ යම්කිසි කාලයක් ජීවත් වෙලා ඉන්නත් ඕනේ කියන්නේ ඒ රටෙත් ඒගොල්ලන්ගේ වෛවාහික තිබෙන දේපල අරහිමේ සම්බන්ධව නිර්ණායකයන්ට ඇතුල් වෙන්න. ඉතින් ඔය තත්ත්වය තමයි මේ නඩු තීන්දුවෙන් හඳුනලා දෙන්නේ. මේක තාම පනතක් බවට පත්ුනේ නැහැ රට ඇතුලේ. නමුත් මේ සම්බන්ධව දැන් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. මම කියන්නේ මේ වෙනස අපි දකින්න ඕනේ මෙහෙමයි ජීවන.
अपे रटे कंस्यूमेट वेच नैति विवाह परिपूर्ण पद नो विवाह के लिए किया विवाहे साहति के सीमा विनो विवाहे असंकरण कंदगिनियामक विवाहे परिपूर्ण पत्ते समहारो विवाह साहति का असंकरण रटे अंड वी सैक गंड अर्थ साधक मुदल गंड समहार समहार वेन अधिकरण लपति आगंड एक वेडवल्ट नैतन असंकरण विलावेदि विवाह साधि शून्यन अवस्थातीन नमूद मेतन असंकरण विलावेदि कमेत्ते अभी विवाह टेलमेनवाकन चेतना विवाह साधि असंकृत नीति वरदा कटिन्े दिन यबद विवाह साधि कवलंगु करगंड दिग्ग कार्य पटिपाटिया तीन अपेरटे दसाधन अड़ो दिताशी बारदेनो अनी पार्शवेट ये सिताशी बारदीमेदी मे पुद्गले आपदी तेपेम बारदी लघु फैमिली ने फिजिकल निर्धारिया बारदे ना फिजिकल निर्धारिया गिदर अनकोट मुखरी से गेट अला ये गिदर बाल्लो इना फिजिकल निर्धारिया मट सुन के पड़ा मट एटे अंड बे अम्म की ना वेडट गिकी अला मे सिताशी आत्म बारदे बे अच्छी थी आदेश क्रमेट सिताशी बारदे अपट पुदम तर खरदरा अधिकरण दीवर प्रकाश गुणुकर् दुरेवंड गेदर इन मीन हेटेनो ने इतकोट विशेष पीटर अटक दिखसाधुना पास समहारे आगे तक बे तो रेख मनुष्य मेरटट वील्ला नडवद अल विदेशगत क्रमेट सिताशी बारदे अधिकरण मत्यांश विदेश दूत वरुणरह एक तव प्रसिडिया और गणना गतवे दिग कालेस मुदल इक कल गतम लडाख मे विद सिताशी बारदे अंद तमाइ मेक सरल करोणी अने विदेश नड़तीनाव पेरटे अधिकरण दम यदिना इंदा दीक अवलंकर हेमनेता वडाम पहासक्रमेवा विदेश नड़ती अवसंग वहाम मे युवल श्रीलंका वील श्रीलंका अधिकरण तमंग लेखन को मुदलतीमेना विसीरलाट पास मेक सहन दुष्कर वेड सहन अमार वेड मिनी अरदु हारसिया पानसिया जीवत्ते नैनी मिनी कुट दिखसाधन अड़वाकंड अधिकरण अवरदु हतर पहा कट दहया गिहा मे मनुष्यगे हंगीम दनीम तरुण जीवित विनाशलाई इत एक अदाल मे नीति पेतकतीनो हे भाई मेकटे आम किसी निशी संविधान क्रम वेद हेदेनोन की मम मम योजना करमकड़ा ताम हरियड नीति निश्चाकिल नै जीवन एक अत्यावश्य युगे का प्रश्न क्रियात्मक स्थिर मठ अदहस फलकान बेहतर